අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ මෙහෙම පල්ලෙහාට ඇද්දම මේ තියෙන නොටිෆිකේෂන් අපිට ක්ලියර් කරන්න පුළුවන්නේ. දැන් මෙතන යටම මේ නොටිෆිකේෂන් බාර් වල යටම තියෙන දකුණු පැත්තේ යටිම ක්ලියර් කියලා බටන් එක. ඒක ප්‍රෙස් කරාම මේ ටික ක්ලියර් වෙනවා. ඒ වුණත් අපිට ක්ලියර් කරන්න බැරි එකක් තියෙනවා, අප්ඩේට් යුවර් ෆෝන් කියන එක. මම අද කියලා දෙන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් ආපු නොටිෆිකේෂන් එක අයින් කරන විදිය. ඉතින් මේක හරිම ලේසි. වාට කරන්න තියෙන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කියන එක ටච් කරන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් මෙතනින් අපිට පොඩ්ඩක් පල්ලෙහාට යනකොට අපිට පෙන්නනවා මේ යටම සයිස් කියලා තියෙනවා. මේක නම් මෙගාබයිට් 402ක් තියෙනවා. ඉතින් මේක අපි ඩවුන්ලෝඩ් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒකට යටින් නිල් පාට ඩවුන්ලෝඩ් කියලා තියෙනවනේ. අපි ඒක ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ මේක උඩින් ඔයාලට පේනවනේ ඩවුන්ලෝඩින් අප්ඩේට් කියලා. ඉතින් මේක වෙලාවක් පෙන්නලා මේක නම් විනාඩි 37ක් පෙන්නනවා. මෙතන මෙගාබයිට් 402ක අප්ඩේට් එකක් නේ තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් අපේ ෆෝන් එකේ ඩේටා තියෙන්න ඕන මෙගාබයිට් 402කට වඩා. අපි පාවිච්චි කරන නෙට්වර්ක් එකේ ස්පීඩ් එක මත තමයි මෙතන මේ ඩවුන්ලෝඩ් වෙන වෙලාව තීරණය වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට ගියොත් ඉන්නම් පැය භාගයකට වඩා දික් වෙන නිසා මම ඉක්මනට මේක ස්පීඩ් කරලා ඔයාලට ඉතුරු විස්තර කියලා දෙන්නම්. අපි ඩවුන්ලෝඩ් වෙන්න දාපු අපේ ෆෝන් එකට ආපු අප්ඩේට් එකේ අන්තිම හරියට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලා හොඳින් බලන්න යටම ඔයාලට පේනද යටම පෝස්ට් කියලා බටන් එකක් නිල් පාටින් තියෙනවා. අන්න ඒක ඉන්ස්ටෝල් නව් කියලා වෙනස් වෙනවා. දැන් ඔයාගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකේ අප්ඩේට් එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඉන්ස්ටෝල් නව් කියන බටන් එක ප්‍රෙස් කරන්නනේ. හැබැයි මේ ඉන්ස්ටෝල් නව් කියන බටන් එක ප්‍රෙස් කරන්න කලින් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මෙතනදී මේ ෆෝන් එක ඕෆ් වෙලා ඔන් වෙනවා. ඒ කියන්නේ ඔටෝ රීස්ටාර්ට් වෙනවා. මෙතනදී පළවෙනි පාර රීස්ටාර්ට් වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් ලෝගෝ එක ඇවිල්ලා ඊට යටින් නිල් පාටින් 100% පිරෙන විදියට ඔයාලට බා එකක් බලා ගන්න පුළුවන්. ඊටත් පස්සේ ඒක බා එක පිරුරෙන් පස්සේ ආයිත් ෆෝන් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා. එතකොට ඔයාලට පෙන්නනවා මේ ෆෝන් එකේ අප්ඩේට් ඉන්ස්ටෝල් වෙනවා කියලා. සාමාන්‍යයෙන් අංක කීපයක් පෙන්නලා ඒක පිරෙන ගානම පෙන්නනවා. ඉතින් ඒක යටම පෙන්නන්නේ ඒක බලා ගන්න පුළුවන්. ඉතින් එහාටත් ෆෝන් එක ඔන්නුනන් පස්සේ ඔයාල මුකුත් කරන්න නැතුව ඉන්න ඕන. ටිකක් වෙලා ගියාම ෆෝන් එකට ඔටෝ මැසේජ් එකක් එනවා ඔයාගේ ෆෝන් එක අප්ඩේට් වුණා කියලා. ඒ වෙනකන් ඔයා මුකුත් කරන්න නැතුව ඉන්න ඕන. හැබැයි ඒ මැසේජ් එක එන්න අවම වශයෙන් විනාඩි 15ත් විනාඩි 20ත් අතර කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා මීට කලින් මේ අත්දැකීමට මුහුණ පාලා තියෙනවනම් ඒකෙදි වෙච්ච මම කියපු නැති දේවල් තියෙනවනම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් දන්නේ යාළුවෙකුට යවන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක මම කරද්දි මොනවා හරි අඩුපාඩුවක් ඔයා දැක්කනම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. මේ විස්තරේ තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමුමු. ජය වේවා.